මාරි කිවරී වැනි විද්‍යාජාන් බහිවන්නේ පිටටින් පමණයි කියලා ඔයා හිතා ගෙන හිටියද. ඒවගේම ලංකාවෙන් බිහිවෙන්න ටික්ටොක් ලියන් විතරයි කියලා ඔයා හිතාගෙන හිටියද. ඒවගේම ලාංකික මොලගැන ඇමරිකාව ගොතරම් උනන්දදු කියලා ඔයා දැනගෙන හිටියද. නාසා ආයතනයේසා ඒයා 50 වන්න ඇතුළෙ ශ්‍රීලාංකික විද්‍යාඥඥන්ගේ බලපෑම ගැන ඔයාලා දැනගෙන හිටියද. එනම් මේ වීඩියෝව ඔබ සඳහම තමයි. අදපේ පළමු කතා නායිකාව තමයි, ආචාර්ය ගයිනි සැනවිරත්න කියලා කියන්නේ. ගයිනි සැනිවිරත්න මහනුවර මහමමායා බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරලා ද ස් නමේ වර්ශේදී පේරාදනය කැ? සෙ එකට තුළත් වෙනවා ඉන් පසුව ඇය අධ්‍යාපනය හධාරණ ගමන් බොහෝමයක් ජීව විද්‍යාත්මක පරීක්ෂණවල නිරත වෙනවා. කෙසේ හෝ පසුගේ දවස්වල ඇයකළ පරීක්‍ෂණය මේ වෙනකොට මුළු ලෝකයේම අවධානේ දිනාගැනීමට සමත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව මේ ගැන විශේෂ අවධානයකින් පසුවන බවට වාර්තා වෙනවා.ඉතින් මොකක්න මේ ඇය කළ පරිීක්ෂණය. ය ගෙම්බන්ගේ වර්ධනය සඳහා උපකාරී වන ජානයක් ස්ොයාගත්තා මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සොයා ගැනීම උපතට පෙර මිනිස් ලදරුවන්ගේ ක්ෂියතීරවේ දැකිය හැකි අසාමාන්‍යතාවකට පිළිතුරදීමට භාවිතා කළ හැකිවීමයි. ඒවගේම මීට අදාල පරේක්ෂණ පත්‍රිකාව පොස්සේඩින් ොක් නැනල් සයින්ස් නම් ඉහළ පෙළේ සංඟරාවක ප්‍රකාශයට පත්වනා කොහොමරි අපි කලින් කතා කරාවගේම මේකඇගේ එකම පරීක්ෂණය නෙවෙයි මීට කලින් කළ පරේක්ෂණ සඳහා ශ්‍රී ලංකා පරේක්ෂණ ආයතනින් ජනාධිපති සම්මානධෙක. ක්සාහොම විද්‍යා පරයීක්ෂණයට හිමි සම්මානයක්ද හිමිකරගන්නට ඇය සමත්වෙනවා. ඒවගේ ඇකළ පරේීක්ෂණ සඳහ නොබෙල් තියාගලාබින්ට පවා ලැබුණු සම්මානයක් වන හෙලන් හේ විට්න සම්මානය ලබිලා තියෙනවා. මී අමතරවවාර්තාාවන ආකාරයට ඇයවගේම ඇගේ පවලේ සයිු සෝරියන් හා දෙමාපියන්ද ඉතාමත්ම ඉහලටම විද්‍ය ශේෂත්‍රියයන්තුළ දක්ෂතා පෙන්නලා ඉහළ තනතුරු දරණය වෙනවා. වර්තමානදි විදෙස්කතවෙලා ඉන්න ඇය ලංකාවට පමිණ ලංකාවෙනුවෙන් සේවය කිරීමට කැමැත්තයෙන් ඉන්න බවටත් වර්තා වෙනවා. ොම මුත් මීට කලින්ந்த අනුකජීව විද්‍යාවෙන් වැඩපෙන්න්නට ංකාවේ තුණියකට හැකියාව ලබුණනා. මේ ස්වාගනීමනිසාම සුප්‍රකට ජාත්‍යන්තර සංගරාවක් වන ಫॉබ් සංහරාව, ෝකේ වයි ௌරුදු තිහටඩු ප්‍රබලතම පරක්ෂකයන් තිස්තනාතරට හසිනි ජයඇතිලකද ඇතුළත් කරගත්තා. ඇවිසින් හිෙදී සිදුරල්ලතිබුණने පිකා சைೈ ආ ್ත්‍රිත රිීක්ෂණයක්, කොහම නමුත් විශේෂෙන්ම ඇමරිකාවැතුළ බලවත්රටවල්, අනි ්‍රටවල් වලින් බහිවන මෙවැනි මොලකාරයන් ගැන ෙවිල්लेෙන් ඉන්නවා. කොටින්ම කියනවනම් ඇමරිකාව ලෝක බලවතෙක්ුණේම මේ වගේ මොල බෑම් නිසයි. ලංකාවගේ රටවල් හැමදාම පිටිපස්සට යන්න හේතුව තමයි, ලංකාවින්න මොල පිටරට වෙත ඇදිලෑන එක. කොටින්ම කියනවනම් නාසා ආයතනේම ලංකාවෑය කොච්චර සේවය කරනවද. ෙන්ම කියනවනම් තමන්ගේ ලඟට වැඩටයන්නේ නැති තමන්ට අභෝගයක් එල්ල කරන්න විද්‍යාජයන් නිහට කරන්නත් ඇමරිකාව කටයතු කරලා තියවා ඉතින් යින්ස්ටයින් වගේම දක්ෂ තමන්ට පක්ෂපාත නෝන වැඩ්ඩෙක් ප නිහට කරන්නත් වරක් ඇමරිකාව කටේතු කලා ඔයා යා ගැන දන්නවනම් එයගෙනම පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා ඒවකම ඇමරිකාව ලංකාේ මොල ගැන විශේෂ අවධානයකින් ඉන්නවා කොටිින්ම කියනවනම් නාසා ආයතනය සේවය කරන මුළු විද්‍යාජන් කරන දෙදා සාරසියක් පමණවනවා ඒ අතරින් දෙසි හැ තුනක් ප ්‍රී ලංකාවේ අය ඒ කන්නෙ සීියට දාහයිකටත් වඩා වැඩිියෙන් ඉන්න ලලාංකාවේ අය. ඔයාට මේ ගෙන හරිටම විශ්වාසනත්තන් Googleලෙ සර්ච් කල්ලා බලන්නත් පුළුවන්. ෝකේ වටේ මෙච්චර විද්‍යාඥෝ ඉන්නකොට ලංකාවගේ පුංචි රටකින් විද්‍යාඥඥන් සියයට දයිකට වඩා ගන්න නාසයිකට පිස්සුද. මේකට උත්තරේ මීට කලින් අපි කියලලාතියරනිසාම මුකත් කියන්නේන්නේ නැහැ. ලංකාවි විද්‍යාජ්‍යන් පවා සේවය කරනවායයි සැලගෙන ඒයා 51 ඇමරිකාව ොලබෑේ උච්චම ස්ථානයක් විදිහයට දක්වන්න පුළුවන්. ඇමරිකානු රජනම් පවසන්නේ මේක හමුදා කඳ උරක් බවයි. ඒයා 51 වෙත සිල් හෝ සාමාන්‍ය ගුවන් හමුදා වලට පිවිසීම තහනම්. ඒවගේම මේ වගේ සේව කරන්න ගැෙනතු. රතුරු සොයා ගැනීම ඉතාමත්ම අපහසුවන ආකාරයෙන් ඇමරිකානු රජය විසින් Aයා 51 වෙත දැඩි ආරක්ෂාවක් ලබාදීලා තිෙනවා මේ ප්‍රදේශයේ පිහි ගොඩ ැගිලිවලට ෝමිටක් පමණ මෙෙපිටින් ආරක්ෂක බැටක් පහිටවා තිබෙනවා. ඒවගේම CCCTV කැමරා කාන්දම් පද්ධති, සංවේදක වැනි නොයෙක් උපක්‍රම්වලින් ආරක්ෂා කරල තියෙන මේ ප්‍රදේශය වෙත ලඟාවන්නකුගේ අඩි ශබ්දය පවා මේ සංවේදක මගින් හඳනාගන්න හැකි බෝට පැවසෙනවා. ඒවගේ හැකවරුන්ට ඒරෆ1න් පරිගනක පද්ධතියට කිසිසේත්ම. තුළ විය නොහැකි වාර්තාාවන ආකාරයට ඒකට හේතුව තමයි. ඒයා 51න් තුළ පරිගණක භාවිත්‍යයක් සිදු නොීම හෝ අප භාවිතා කන්නවට වඩා අධි තාක්ෂණයකින් නුත් පරිගණක භාවිතා කිරීම. ඇමෙරිකානු රජේ විසින්, ඒයා 51න් තුළ චන්ද්‍රකා චායාරප ලබාගැනීමත්, ප්‍රබල විදිට අබහිර කරලා තියෙනවා. මේ සේවකයන් එහ සිදුවන්න සියලම කටේතු. රහසිගතව තබාගන්නා බවට සහතික විය යුතු අතර ඔවන් බාහිර ලෝකෙන් මිදී දරු පවල් සමඟ කඳවුරේම වාසය කරනවා. පිටත ලෝකය සමග කිම ඥාති ෝම. සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඔුන්ට අවසරයක් නැහැ. එදස් නමසේ අනු පහවර්ශයේදිී ජනාධිපති බිල්කීන්ටන් විදායක නියෝගයක් නිගුත් කමින්, ඒරයා 51 වෙත කිසිම නීතියක් පැනවිය නොහැකි බවත් සිදු විමර්ශණයකට භාජනය කළ නොහැකි බවත් පැවසවා. දෙදස් දහ තුුණ ුරුද්දේ ඇමරිකාවට නිලවශයෙන් ප්‍රකාශ කරන්න සිද්ධ වුණා ඕුන් මේ ස්ථානය පවත්වාගෙන යනවා කියලා. බැරක් ඔබාමා තමයි මේකැන ප්‍රසිද්ධිය කතා කරපු පළමු ජනාධිපති වෙන්න. ඒවගේ ඒරියෆ1 වලින් කරපු රහසිගත ේහිම්වාර්තා කිය. පයක් සාමාන්‍ය ජනතාවට බලාගන්න මාධ්‍යියයට මුදාහැරලත් තිබුණා එවනත් ලෝක බලවතා ලෝකෙන් හගන රහස්ථතරින් අදටත් සාර්ථකව කරගෙන යන ස්ථානී තමයි මේ ඒරියයා ෆ1න් කියලා කියන්නේ. සහර වාර්තාාවලට අනුව ඒඩිය ෆ1න් තුළ පිටසක්වල ජීවින් සමඟ සම්බන්ධතා පවත්වනවා තවත් වාර්තාාවලට අනුව ඉලුමිනාටිස් ලගේ ප්‍රධාන කඳවරක් තමයි ඒයා ෆ1න් කියලා කියන්නේ කොහොම නමුත් මේකෙ ඇතුළත සිදුවන රහස් සැඟවීමට ඔවුන් නිතරම උත්හ කරනවා. ඉතින් සමහර වාර්තාාවලට අනුව කොරෝනා කියන්නේෙත් 1 සෙවිල්ල නතර කිරීමට කරපු ්ලෑන් එකක්. ඔබට සමාහරවිට මේ කැහුවම පුදුම හිතෙනවත් ඇති. ඉතින් ඇත්තටම මේක එහෙම තමයි කියල කියන්න සාක්ෂිීතියෙනවා කොරනාාව වෛරසේ ගැන මුලින්ම වාර්තා වෙන්නේ දෙදස් දහ නමේ වර්ශෂයේ නොෑම්බර්වල හොඳට මතක් කල්ල බලන්න ඊ තිික දිකටලින් සිද්ධ වුණු දේවල් ගැන. ඒදස්වල ඇමරිකාවේ රැල්ල ක්‍රියාත්මක වෙමින් පැවනා. ඒ රැල්ල තමයි ඇමරිකාවේ ඒයාෆ1 තුළ ඇත්තට සිද්ධ වෙන්නෙ මොනවාද කියලා හොයල බලන එක. මරිකානු රජය විසින් රකින A 51න් රහස තවදුරටත් ඉවසන්න නොහැකි පිරිසක් මේ වන විට ඒරයා 51 වටලලා බලහත්කාරෙන් ඇතුළුී පිටසක්වල ජීවින් ස්යාගැනීමේ මෙහෙුමක් දිියත් කිරීමට උත්හ කලා ෆේස්පපුක් එෙන්න්් එකක් හැටියට විහිලෝට වගේ මේ වැඩේ කළත් අවසාන මේක සීරියස් රැල්ලක් පිමින් ලියන ගනාවකු ජනතාවක් මේ වටා එකතුවෙන්න පටන්ගත්තා. ඇමරිකාවටත් මෙතන සිද්ධ වෙන්න මොනවාද කියලා නොක්්‍ය අයින්න බැරිතරම ත්වය බරපතල වනාා ලෝකේ ජීවත්වන සියලම දෙනා මේ ගැ උනන්දුවෙන් පසුනා. මුත් අන්තිමට රැල්ලට මොද වනේ 1න් ගැනහොන්න හදපු ජනතාවට අන්තිමට සිද්ධ වනේ තමන්ගේ ජීවිතේ බේරාගන්නේ කොහොමද කියන එක කල්පනා කරන්න වනේකයි. ප්‍රශ්යක් නැතිහින්දන්නේ අදාලා නැතිදේවල් හොයන්නයන්නේ. තමන්ට කියලා ප්‍රශ්ණයක් තිබුණ නම් ඒහම වෙන්න නැහැ. ඉතින් අවසානෙදි ජනතාවට තමන්ටම කියලා ප්‍රශ්නයක් ඇතිවුණනා. ඉතින් මේ හේතුවනිසාම ඒ 51න් රැල්ල නිකම්ම යටපත්වෙලා කියියා. එතැින් මේ කතාව නවත් අන්න එපා. න්තර්ජාලේ තුළ විස්තර හොයලබලන්න පුළුවන්. ඒරියයා ෆ1න් කලාපය ඇතුළි විස්තර හොයන්න හදපු සෑමවස්ථාවකදීම ඒක මඟ හැරී ගියා. එක්කො මෝලිකත්වය ගත්තුව අය අබිරහස්විදියට මරනයට පත්වනා. තවත් සමහරය අතුරුදහන් වෙලා ගියා. ොක්හරි සිදුවීමක් සිද්ධවෙලා මේක මගහැරිලා ගියා. ඉතින් ොවාලා හිතන්නේ මේක අහම්බෙන් වුණනා කියලද. කොහමුණනත් දස් දහ නමේ වර්ෂදි මේ සිද්ධිය ටිකක් දරනුවට ඇවිලිලා ගිය. ඉතින් මේ කොරෝණාවල ආරම්භය සිද්ධ වුණේ ඒනිසාධ කියල කියන්න හරිටම බැරිවුණත් මේක කලේ ඔවුන්න්නම් ඒ අයි දැන් මෙහම කියනව ඇති. කොරෝනා කියන්නේ අහින්සකෙක් විතරයි. ඌව නිර්මාණය කරෙත් අප. සමාරවිට අපහු මේ වගේ රැල්ලක් ඇතිවුණොත් ඒකෙ ප්‍රතිඵලේ මීට වඩා ගොඩක් පයාලක වෙන්න පුුවන්. මොනවනත් කතන්දරේ තියන්නේ මෙතනෙවෙයි. මරිකාව අපේ ලංකාවේ මොල සහ ෙනත් රටවල්වල මොල භාවිතා කරලා නාසයිකට සාහ ඒයා ෆ වන්නකට යොදාගන්නවනම් අපිට බැරිද මේ වගේ මොල එකට එකතු කරලා ඒඩෆ1න් වගේ කලාපයක් හදන්න. මේ විීඩියෝව ලංකාවේ වගකි වේතු කෙනෙක් බලනවනම් මේ ගැන අවධානය යො කරන්න ලෙස අපි ඉල්ලම මෙතලින් අපේ වීඩියෝ අවසාන කරනවා. ඉතින් මේගනවාගේ අදහස්ස කුමක්ත කියලා අනිවාරෙන්ම පහලින් කමෙන් කරන්න අමත කරන්නපා. අපි මේ වගේ මළුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට සමුවරගෙනයන්න තමයි සූදානම් වෙන්න. යාල තාමත් අපේ චැනල්ල සබස්ක්‍රයි් කරනත්තං අනිවාරෙන්ම පහලින්තියන රත්තු පාට ටන කොබ සබස්කයිබ කරන්න ඒවගේම පුංචි බෙල්ලයි කන ලි කොත් අපි ොලතිින් ීඩිය වත් දාාපු ගමන් වායාලගට ගන්න ගැනීම හැකියාව තියෙනවා ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙම සියලම දෙනාට සුබදසක්.